ලංකාව පුරාම මැතිවරණය දිහා බැලුවාම අද වන විට නීතිඥවරු 90කට ආසන්න සංඛ්‍යාවක් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ලංකාවේ දූෂණය වංචාව අසාධාරණය පිළිකාවක් වගේ සෑම තැනකටම යොමු වෙන අවස්ථාවක නීතිඥවරු තමන්ට ලැබිච්ච මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි කියලා විශ්වාස කරමින් මම කලින් සඳහන් කරපු විදිහට 90කට ආසන්න ප්‍රමාණයක් මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ඉදිරිපත් වෙලා තිබෙන්නේ ජාතික ජනබල වේගය තුලින්. මම විශ්වාස කරනවා මැතිවරණ ඉතිහාසයේ දිහා බැලුවෙන් පස්සේ දේශපාලන පක්ෂයක් හරහා එවැනි උපරිම නීතිඥවරු සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වන පළමුවෙනි අවස්ථාව. මම නැවතත් එන්නම් මා ඉදිරි එන්නම් මේ මාතෘකාවට. අපි හොඳින්ම දන්නවා රනිල් රාජපක්ෂ මේ අවස්ථාව වන විට ලංකා දේශපාලන ඉතිහාසයේ මලගම සනිටුහන් කරන්නට පළවෙනි පස්පිඩැල්ල කපන්නට කැසකවමින් සිටින අවස්ථාවක්. රනිල්ට තියෙන්නේ මැතිවරණය පිළිබඳව ගත්තන් පස්සේ ඉතාමත්ම කුප්‍රකට අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක්. ඔහු 1983 ලාම්පු කලගෙඩි සටන ගත්තට පස්සේ එතනටත් අත උස්සලා මැතිවරණ කල් දාලා රටේ ජනතාවගේ මැතිවරණ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් කඩ කරන්නට එකසිතින්ම අත් උස්සපු තැනැත්තෙක්. එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උන්ඩියන් සල්ලි එවන්න එපා කියලා. උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.